නමුත් තාම මැස්සා ජීවත් වෙනවා, තාම සිත් උපදිනවා. ඊළඟ ෂණේ මැස්සා පොඩි වෙලා මැස්සගේ හෘද වස්තුව පළුදු වෙනවා. හෘද වස්තුව පළුදුනාට පස්සේ එතන සිත් උපදින්නේ නැහැ. නමුත් මිටිය කිනිහිරේ වදිනකොට මැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගණක් පහළ කරලා ඉවරයි. මේ අතර කොහොමද අපි ඉඩක් හොයන්නේ? ඇඟ පොඩි වෙලා මිටිය කිනිහිරට පාත් වෙනකොට මැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගණක් පහළ කරලා ඉවරයි. ඒ වැඩේම තමයි ඔබ මැරෙනකොට වෙන්නේ, මම මැරෙනකොට වෙන්නේ. එහෙනම් උපතයි මරණයයි අතර අපිට මේ ඉඩක් හොයන්න පුළුවන්ද? තත්පරයකට කෝටි ගාණක් උපදිනවනම් සිත්, කවදාහරි දවසක නැති වෙන බංග කියන හිත නැත්තටම නැති වෙලා යනවනම්, නමුත් ඊළඟට මෙතෙන්ට උපදින්න ආපු සිත් පරම්පරාවට මොකද වෙන්නේ? දැන් ඒ සිත් පරම්පරාවට මෙතන උපදින්න පුළුවන්කම නැහැ. හැබැයි අර ආපු වේගෙම්ම එයා උපදිනවා. මෙතන නෙමෙයි, වෙනත් ඇඟක් හදාගෙන උපදිනවා. එහෙනම් මෙතන කෙනෙක් මැරුණහම අපි නොයේක් දේවල් කී කී ඇඬුවට අපි අඬනකොට ඒ පුද්ගලයා ඉපදිලා සිත් කෝටි ප්‍රකෝටි ගණන් පහල කරලත් ඉවරයි කොහේ යරි. අපි මෙහි අඬනවා තාම අවබෝධයක් තේරුමක් මදි හින්දා. ජීවිතේ කොයිතරම් පුදුමද. එතකොට ඒ වාගේ ෂණයක් මත තමයි හැම වෙලාවෙම මේ ඉන්නේ. එහෙනම් ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් කියන අපි කතා කරනවානේ. බැරි වෙලාවත් මේ නැති වෙන තැන ඊළඟ සිත උපදුනේ නැත්තම් මේකට වෙන කාටවත් මොකවත් කරන්න පුළුවන්ද? වෙන කිසි දෙයක් කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ තරම් ෂණයක් මතයි මේ පවතින්නේ. ඒ ෂණය මත පවතිමින් තමයි මේ කරන්න පුළුවන් හැමදේම අපි කරන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණය ඊටාම ඉක්මන්. ඒක කොයි වෙලාව වෙනවද කියලා අපිට කවදාවත් තීරණය කරන්න බෑ. ඒක වෙන්න කලින් වහ වහ කුසල් දහම් වල යෙදෙන එක තමයි කලින්. අපි මේ මරණ සතියෙදිත් මේ කාරණාව පැහැදිලි කළා. අරක සූත්‍රයේ ටිකක් විස්තර කරපු තැන මිනිහෙකුගේ හිසට ගිනි ඇවිලිලා, හිසට ගිනි ඇවුලුනහම කවුද ඒක නිමාගන්න යුහුසුලු නොවෙන්නේ? නමුත් සඳහන් කළේ ඒ හිස ඔහේ ඇවිලිච්චාවි. මෙතෙක් කරගන්න බැරි වෙච්ච පිනක් තියෙනවා නම් ඒක කරගන්න කියලා. අරක ශාස්ත්‍රවරයා එහෙම සඳහන් කරන්නේ. ඒ මිනිස්සුන්ට කොච්චරක් අවශ්‍ය තියෙන කාලෙද? ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60,000යි. 60,000 කාලේ මේ කියන්නේ ඔළුවේ ගින්න පත්තු වෙච්චාවේ කරගන්න බැරි වෙච්ච පින්කම් ටික කරගන්න කියලා. එතකොට මේ කාලේ කියන්න ගියොත් කොහොම කියන්න වෙයිද? ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ තිබෙත් නැහැ කියලා කියන්නේ. ලෙඩ 4යි තිබිලා තියෙන්නේ. ලෙඩ 6යි. බඩගිනියනෝ පිපාසය දැනෙනවා. සීතල තියෙනවා, උෂ්ණය දැනෙනවා. ඔය ලෙඩ 4. මල පහ කරන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ. මේ හැර වෙන කිසි ලෙඩක් තිබිලා නැහැ. ලෙඩ 6ක් තියෙන කාලේ අවුරුදු 60,000ක් ජීවත් වෙන කාලේ තමයි මේ කියන්නේ. ඔළුවේ ඇවිලෙන ගින්දර ඇවිලිච්චාවේ බැරිවිච් කරගන්න බැරි වුණ කුසල් ටික කරන්න කියලා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මිනිස්සුන්ට තියෙන ලෙඩ 4යි කියලා කියන්නේ. 6කුත් නැහැ. බඩගිනි පිපාසයි. වැසිකිලියන්න ඕනේ, කැසිකිලියන්න ඕනේ. ඒ කියන්නේ එදා ලෝකේ සීතල උෂ්ණය කියන එකත් සමව පවතිනවා මිනිස්සුන්ට අමාරුවක් නැතුව. එහෙම කාලිකුත් ලෝකේ ඉදිරියට එනවා කියන කරුණු සඳහන් කරනවා.